කඩවත පොලිසියට අනුයුක්තව සේවය කළ 38 හැවිරිදි දෙදරුපියෙකු වූ ජයන්ත රාජපක්ෂ විරකැටිය කුඩා බිමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම පොලිස් කොස්තාපල්වරයා 47 හැවිරිදි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය සමග කිරිබත්ගොඩ ලැගුම්හලකට ගොස් ඇත්තේ පසුගිය 16 වනදා රාත්‍රියේ. 17 වනදා අලුයම් කාලයේ එම කොස්තාපල්වරයා ලැගුම්හලෙන් පිටතට පැමිණි අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ඔහුට පහර දී පැහැරගෙන ගොස් ඇති අතර එහි CCTV දර්ශන ඇසුරින් පොලිස් විමර්ශන ආරම්භ කෙරුණා. ඒ අනුව ඔහුව ගෙන ගොස් ඇති බවට සැක කළ පන්නල කංකානිමුල රක්ෂිතේ පසුගිය දින 3 පුරාම විශේෂ සෝදිසි මෙහෙයුම්ද ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් මෙම සෝදිසි මෙහෙයුම්වලදී සැකකටයුතු ලේපැල්ලම් කිහිපයක් හැරෙන්නට වෙනත් කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ. කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශන අංශය, කුලියාපිටිය අපරාධ ස්ථානීය පරීක්ෂණ ඒකකය, පන්නල පොලිසිය, කුලියාපිටිය නිලසුනක අංශයේද සහාය ලබා ගනිමින් මෙම බෙහෙම ක්‍රියාත්මක කෙරුණා. මේ අතර කොස්තාපල්වරයා පැහැරගන්නා CCTV දර්ශන, එම ස්ථානයේ වැටී තිබූ ජංගම දුරකථනයේ දත් ඇතුළු හෝඩුවවන් කිහිපයක් ඔස්සේ විමර්ශන පැවැත්වූ කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශන අංශය නිලධාරින් සැකකරුවන් දෙදෙනෙකු අතරංගුටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් ලද තොරතුරු මත සිදු කළ පරීක්ෂාවේදී අද පෙරවරු 7ට පමණ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර සොයාගෙන ඇත්තේ පන්නල වේරහැර බුලුගොඩ ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබේදී. එම ස්ථානයට මේ වන විටත් අප ප්‍රවෘත්ති කණ්ඩායම ළඟාවී සිටිනවා. අතුරුදන්වා සිටි පොලිස් ධාරියා සෙවීමේ මෙහෙයුම් පසුගිය දින කිහිපය පුරාම සිදු කරා. ඒ සඳහා විශාල පොලිස් ධාරින් කණ්ඩායමක් ඊට සහාය ලබා දුන්නා. පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් මෙම මෙහෙයුම සඳහා සහාය පළ කරා. එම මෙහෙයුමේ අවසන් ප්‍රතිඵලයක් ලෙස අවාසනාවන්ත ලෙස ඝාතනය කර තිබූ අදාළ පොලිස් නිලධාරියාගේ මෘත ශරීරය මාගේ පිටුපසින් දිස්වන මේ වනයේ තිබී සොයා ගැනීමටයි එම නිලධාරීන්ට හැකියාව ලැබුණේ. සොයාගන්නා අවස්ථාවේ මලසිරුර නරක් වී තිබූ අතර ඒ අනුව දින කිහිපයකට පෙර ඔහුව ඝාතනය කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. පොලිසිය විශේෂ කණ්ඩායම් 3ක් වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරනවා.